ගැම්ම සිනමා නැල්ලට එහාගේ යමක් මහින්ද රාජවක්ෂ තමයි කරන සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් ජේවීපී එකට දෙන්න කියලා තමයි හිටන් ඉන්නේ කෙම්මිද මහින්ද රාජපක්ෂ තමයි සුදුස්සෙක් නොමැත කියලා දැන් වීනම් සජිත් මහත්තයා තමයි මහින්ද මහත්තයා තමයි තෝරන්නේ මහත්මය සජිත් මහත්මයා මහින්ද මහත්තයා හරි ගෝඩාවේ මහත්තයා හරි තමයි ළඟ තියෙනවා ජනාධිපතිවරණයක් ඔබට අවස්ථාව දුන්නොත් ජනාධිපති අපේක්ෂකයා තෝරන්න ඔබ කවුද තෝරන්නේ අපි ඔක්කොම එකතු වෙලා අපේ රට ආදරය කරන ජනාධිපතිවරයෙක් පත් කරගමු හදිසියේ ගමනක් යන ගමන් අපි තුන්දෙනෙක් අල්ලගත්ත මෙදෙනා දෙන්නෙක් ඉන්නවා අපි මේ පොඩි ප්‍රශ්නයක් අහන්නේ අපි මේ වෙනකොට රට පුරා කතා වෙමින් යනවා ජනාධිපතිවරණයක් ගැන එතකොට අපේ රට හදන්න නම් ඔබතුමියට අවස්ථාවක් දුන්නොත් යෝජනා කරන්න කවුරු හරි අපේක්ෂකෙක් කාවද යෝජනා කරන්නේ මහින්ද රාජපක්ෂ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා විශ්වාසයක් තියෙනවද රට හදයි විශ්වාසයක් තියෙනවා එයා දෙයක් කරයි කියලා ඔබට අවස්ථාවක් දුන්නොත් ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා යෝජනා කරන්න කාවද යෝජනා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එක හඬින් කියනවා තුන් දෙනා මෙහෙමද අපේ රටට දෙයක් කරා ඉදිරියටත් එහෙම ජනාධිපති මහින්ද රාජපක්ෂ ආවොත් ලොකු දෙයක් වෙනසක් මේ කියලා බාරස්පුරුත් වෙනවා අපේ රටට දෙයක් කරපු නිසා එතුමන් ආවොත් තවදුරටත් අපේ රට රකී කියන විශ්වාසය තමයි තියෙනවා කියන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා වර්තමානයේ වෙනකොට ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා රට පුරාම ඔබතුමාට අවස්ථාවක් දුන්නොත් කෙනෙක් යෝජනා කරන්න කාවද යෝජනා කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා විශ්වාසයෙන්ද කියන්නේ විශ්වාසය ඇයි එහෙම කියන්න හිතුනේ එනේ ගමේ ගොඩේ හැම පැල්පතකම කියන්නේ ඉතින් සජිත් තමයි ඉතින් කියන්නේ තව තරුණෙක් ඉන්න අපිත් එක්ක ඔබට අවස්ථාවක් දෙනවා ළඟ ඉන්න ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා තෝරන්න කාවද යෝජනා කරන්නේ මම නම් තෝරගන්නේ ඇවිල්ලා දැන් ඇවිල්ලා UMP එකට දීලා අපේ මහින්ද මහත්තයාට දීලා දෙකම එපා වෙලා ඉඳින කට්ටියට ඔව් දැන් JVP එකට දෙන්න කියලා තමයි හිතන් ඉන්නේ JVP එකට දෙනවා කවුද අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස නේ ඉල්ලන්නේ JVP ගෙන්ද නෑ එතුමා ඉන්නේ එක්සත් ජාතික පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ අනුර කුමාර දිසානායක ඉල්ලන කෙනෙක්ට දෙනවා ඉතින් ඉල්ලන කෙනෙකුට දෙනවා ජයිපෙට දෙනවා කියලා කියන්නේ බොහොම කාර්යබහුල වෙලාවක අපේ තව හිතවතෙක් ඉන්නවා ඔබතුමාට අවස්ථාවක් දුන්නොත් එහෙම මේ ළඟ ඉන්න ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා තෝරන්න කවුද යෝජනා කරන්නේ එකෙම්මිද මහින්ද රාජපක්ෂ තමයි මේ මහත්තයා තමයි වෙන කවුරුත් නැහැ ඉතින් මේ රට පාලනය කරන්නේ ඔබතුමාට විශ්වාසයිද රට හදයි කියලා එච්චරයි කියන් තියන්නේ එච්චරයි එකම වචනෙන් එච්චරයි එතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ කියලා අපි මෙතුමගිනුත් අහලා බලමු මේ වෙනකොට රටේ තත්ත්වය මොන වගේද ගෙදරට කොහොමද දැනුනේ කියලා රටේ දැන් මම නම් මෙහි හිටියේ නෑ මම ඩුබායි හිටියේ ඩුබායි ඉඳලා මම 12 වෙනිදා ආවේ රට ගැන නම් බොහොම දුකයි ගොඩක් දුක ඉදිරි අනාගතය ගැන ඉදිරි අනාගතේ දරුවෝ ගැන බොහොම දුකයි මේ වෙනකොට ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා අපේක්ෂකයෝ ගැන කතා කරනවා ඔබතුමීට අවස්ථාවක් දුන්නොත් කවුරු හරි යෝජනා කරන්න කාවද ජනාධිපතිවරයා විදියට හොඳයි කියන්නේ මම කෙලිම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ විශ්වාසයක් තියෙනවද තුමා රට හදයි කියලා විශ්වාසයක් තියෙනවා ඒ කියන්නේ එයාගේ අයියා කරුවා නම් මල්ලි ගැන ඉතින් ආය අහන්න දෙයක් නැහැ ඉතින් එතකොට මේ විදේශ රටක හිටියා කියලා කිව්වේ ඒ රටවල් වල තියෙන ලස්සන දකිද්දි පිරිසිදුකම දකිද්දි අපේ රට ගැන මොකද්ද දැනෙන හැඟීම අපේ රට ඉතින් ගොඩාක් ඒ අතින් පහත් අත්තේට වැටලා තියෙන්නේ ඔබතුමිය හිතන විදියට එවැනි පාලකෙක් ආවොත් එහෙම මේ රට හදයි කියලා හිතනවද ලස්සන කරයි කියලා ඒගොල්ලෝ දැනගන්න ඕනේ හදන්න තව සහෝදරු කීප දෙනෙක් ලොකු වැඩක් කරනවා මොනවද මේ කරන්නේ කඩලා දම්බනවා බිස්නස් කොහොමද මේ දවස්වල වරදන්නේ රටේ වර්තමාන තත්ත්වය කොහොමද දැනෙන්නේ මේ රට මේ වෙලාවේ තියෙන තත්ත්වය තත්ත්වය ආර්ථික නම් හරිම අමාරුවෙන් යන්නේ බිස්නස් නම් බඩු ගණන් තේම ගොඩක් ආර්ථිකේ තියෙනවා අපිට. දැන් අපිට ඇහෙනවා මේ ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. ඔබතුමාට අවස්ථාවක් දුන්නොත් එimhe කවුරු හරි අපේක්ෂකෙක් තෝරන්න යෝජනා කරන්න. කාවද යෝජනා කරන්න ජනාධිපතිවරණයට? හොඳ එක්කෙනෙක්ව තෝරනවා ඉතින්. කියන්න පුළුවන්ද නමක් යෝජනා කරන්න පුළුවන්ද කවුද? බෑ ඉතින්. හොඳ කෙනෙක් රටට එන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. මේ දවස්වල කොහොමද ව්‍යාපාර කටයුතු? සාමාන්‍ය තත්ත්වය කියලා ඔබතුමාට අවස්ථාවක් දුන්නොත් ළඟ ඉන්න ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා තෝරන්න කවද තෝරන්නේ යෝජනා කරන සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳයි කියලා විශ්වාසයක් තියෙනවද එතුමා වැඩක් කරයි කියලා එතුමා වැඩක් කරයි කියලා හිතනවා සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ පුංචි පවුලක්ම ඉන්නවා වචනයක් කතා කරමු අපිත් එක්ක ඔබතුමාට අවස්ථාවක් දුන්නොත් ළඟ ඉන්න ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා තෝරන්න ඔබතුමාගේ යෝජනාව කවුද ගෝඨාභය මහත්තයා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ එයා රටක් ගෙනියන්න පුළුවන් හමුදා නීති තියෙන තද නීති තියෙන කෙනෙක්. ඒ නිසා එයාට අපි ගොඩක් කැමතියි. එතුමගේ යෝජනාව ගෝඨාභය රාජපක්ෂ. අපි බලමු තවදුරටත් තව අය මොනවද කියන්නේ කියලා. ළඟදී එනවා ජනාධිපතිවරණයක්.
ඔබට අවස්ථාවක් දුන්නොත් කවුරුහරි තෝරන්න යෝජනා කරන්නේ කවුද මේ අපේක්ෂකයා විදියට? මගේ මතයට නම් දැනට ලංකාවේ ජාතිපති වර්ණයට සුදුස්සෙක් නොමැත කියලා තමයි මගේ නම් එකම දේ. අපි දෙගොල්ලන්ගෙම කෙරුවාව දැක්කනේ. ඉතින් මේක පාලනය දෙන්න වෙලා තියෙන වෙන රටකට. දැන් දැනුත් පාලනය කරන්න වෙන රටවල්නේ. ඉතින් ඒකින්ද ඒ රටකටම දීලා හිටියා නම් හොඳයි කියලා හිතනවා අපි කට්ටිය නිකන් බලාගෙන. දැනුත් කරන්න ඒක හින්දා. වෙන රටකට දෙන්න කියලා කියනවා. මාත් වාසනාව උරගා බලන්නත් එක්ක ආවේ. මේ මෙතුමගෙනුත් අහලා බලමු අපි හැමෝගෙන් මහන ප්‍රශ්නේ. ඔබතුමාට අවස්ථාවක් දුන්නොත් ජනාධිපති වර්ණයේදී අපේක්ෂකයා තෝරන්න යෝජනා කරන්න කාවද යෝජනා කරන්න? මහින්ද මහත්තයා හරි ගෝඩාවේ මහත්තයා හරි තමයි. විශ්වාසයිද රට හදයි කියලා? ඔව් ඉතින් ඉස්සල්ලත් කරපු දේවල් තියෙනවානේ. ළඟදී එනවා ජනාධිපති වර්ණයක්. අපි අවස්ථාව දුන්නොත් අපේක්ෂකයා කවුද කියලා තෝරන්න යෝජනා කරන අපේක්ෂකේ කලුත් කාවද යෝජනා කරන්න? වීනම් සජිත් මහත්තයා තමයි. ඔබතුමා කවද යෝජනා කරන්න? කියන්නේ මේ රටට වැඩක් කරන එකම මහත්මයා සජිත් මහත්මයා. මෙතුමගෙන් අහලා බලුවොත් සජිත් මහත්තයා තමයි අපි ඕනේ. තව කීප දෙනෙක් ඉන්න අපි කතා කරලා බලමු. මෙතුමගේ පළතුරු හොඳයිද? හොඳයි හොඳයි. අවස්ථාවක් දුන්නොත් ළඟ ඉන්න ජනාධිපති වර්ණයේදී අපේක්ෂකයා කවුද කියලා යෝජනා කරන්න. ඔබතුමිය කවද යෝජනා කරන්නේ? ගෝඨාභය මහත්තයා හොඳයි. ගෝඨාභය මහත්තයා හොඳයි කියලා කියන්නේ විශ්වාසයක් තියෙනද එතුමා රටට වැඩක් කරයි කියලා? ඔව් ඇත්තටම හිතෙනවා. වර්තමාන පාලකයෝ ගැන මොකද හිතෙන්නේ? හිතා ගන්න බෑ. වර්තමානයේ ගැන හිතා ගන්න බෑ කියනවා. ගෝඨාභය රාජපක්ෂ හොඳයි කියනවා. ඔබතුමාගේ මතය මොන වගේද? මම නම් කැමති සජිත් ප්‍රේමදාස වගේ තරුණ නායකයෙක්ට. ඔබතුමාට අවස්ථාව දුන්නොත් ළඟ ඉන්න ජනාධිපති වර්ණයේදී අපේක්ෂකයෙක් යෝජනා කරන්න. දැන් ඉන්න අය හොඳයිද නැත්නම් අලුත් කෙනෙක් මේ රටට ඉන්න ඕනද කියලා මොකද කියන්නේ? අපේක්ෂකේ විදිහට නම් ඉතින් කෙනෙක් කියලා අපිට යෝජනා කරන්න බෑ. මොකෝ දන්නවද හේතුව? අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා වුණත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණත්, එහෙම නැත්නම් දැන් ඉන්න අපේ ජනාධිපතිතුමා වුණත් අපේ රටට හොඳ කෙනෙක්ව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒගොල්ලෝ දැන් මේ පක්ෂයෙන් යෝජනා කරලා තිනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ රට ජාතියට ආගමට අපිව රැකෙන්න පුළුවන්. අපි දරුවෝ හදාගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. ඉතින් මේ මිනිස්සුන්ට හොඳක් වෙනවා නම් අපිට පාලකවරයා කවුරු වුණත් ප්‍රශ්නයක් නැහැ. හැම කෙනෙකුටම මේක දැනෙන නිසා අපි මෙතුමන්ගිනුත් අහලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ වෙනකොට රට පුරා ජනාධිපති වර්ණයක් ගැන ටික ටික කතා කරන්න පටන් අරගෙන අපේක්ෂකයෙක් ගැන හැමතැනම කතා කරනවා. විවිධ පක්ෂ වලින් අපේක්ෂක ඉදිරිපත් කරනවා. ඔබතුමාට අවස්ථාවක් දුන්නොත් අපේක්ෂකයෙක් යෝජනා කරන්න. කවද යෝජනා කරන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අනිවාර්යයෙන්. ඔබතුමා විශ්වාසයෙන්ද කියන්නේ සහ එතුමා රට හදයි කියන විශ්වාසය තියෙනවද? රට හදයි කියන එක වගේම රට ගැන ජාතිය ගැන, ඒ කියන්නේ මුස්ලිම් කියලා මේ කියන්නේ එක 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 ජාතියක් වෙන් කරලා එක ජාතියක් වෙන් කරලා නෙවෙයි මුළු රට ගැනම කැක්කමක් තියෙන එක මිනිහෙක්. ඒ ගැන බය නැතුව කියන්න පුළුවන්. ඔබතුමීට අවස්ථාවක් දුන්නොත් ළඟ ඉන්න ජනාධිපති වර්ණයේදී අපේක්ෂකයා තෝරන්න කවද යෝජනා කරන්නේ? තාම අපේක්ෂකේ හිතල නැහැ කවුරුවත්. හොඳ අපේක්ෂකයෙක් එනවා නම් හොඳයි. දැන් ඉන්න කෙනෙක් නැතුව දැන් පත් ඒ කියන්නේ දේශපාලනේ නැති කෙනෙක් එනවා නම් හොඳයි. මේ වෙනකොට යෝජනා වෙලා තියෙනවා නම් කීපයක් අපිට ඇහෙනවා එක එක නම්. එකකටවත් කැමති නැහැ. කැමති නැහැ. ඔබතුමිය මොකද කියන්නේ? දෙන්න කෙනෙක් නැහැ ඉතින් දැන් රට බාර දෙන්න අපිට. ඒ කියන්නේ මේ පාලකේ අසමත් වෙලාද මේ රට හදන්න? ඉතින් කවුරුත් කොයි එක්කෙනාට දුන්නත් එකයි කිසිම වැඩක් වෙන්නේ නැහැ. රටට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ. රඹුටන් ගෙඩියක කණගමන් කතා කරමු. අපි මේ ලොකු කාරණාවක් කතා කර කර යන්නේ. මේ රඹුටන් කොහෙද මල්වානේවද? මේවා ඇවිල්ලා මී පේවා. දැන් මල්වානේ රඹුටන් නැද්ද? මල්වානේ නම විතරයිස රඹුටන් නැහනේ. මේ දැන් මේ වෙනකොට රට ඇතුලේ කතා කරන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ජනාධිපති වර්ණයක් එනවා කියලා. නික අපිට දැනෙන විදිහින් නම් රට වැටිලා වගේ. අවස්ථාවක් දුන්නොත් යෝජනා කරන්න අපේක්ෂකේ කවද යෝජනා කරන්නේ? ගෝඨාභය මහත්තයා තමයි හොඳ. ඔබතුමාගේ මතය මොකද්ද? ඔවිද අනිවාර්යයෙන්ම ඉතින් වෙන කියන්න කෙනෙකුත් නැහනේ ඉතින්. වෙන යෝජනා කරන්න කෙනෙක් නැහැ. ගෝඨාභය තමයි ඉතින් කියන්නේ. තව හිතවතුන් කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඔබතුමාලාගේ මතය මොන වගේද? ගෝඨාභය මහත්තයා තමයි මහින්ද මහත්තයාගේ පැත්තට තමයි අපි කැමති. ජනාධිපති වර්ණයක් එනවා කියලා කතාවක් යනවා. එක එකයි එක එක අපේක්ෂකයෝ ගැනත් කතා කරනවා. ඔබතුමියට අවස්ථාවක් දුන්න කවුරුරේ යෝජනා කරන්න මෙන්න මෙයා හොඳයි කියලා කවද කියන්නේ? මන්නම් කවුරුත් හොඳයි කියන්නේ. මන්නම් කවුරුත් හොඳයි කියන්නත් බෑ. අපි කවුරුත් හොඳයි කියන්නේ නැහැ. නෑ. ඒ කියන්නේ අපිට ඇත්තටම කාගෙන්වත් අපිට කිසිම තහනියක් වෙලා නැහැ. ඉතින් අපිට වෙන්නේ නැහැ කවුරු කියලා කියන්නේ. ඒකයි. ජනාධිපති වර්ණයක් ගැන කතා කරනවා. බොහෝ තැන්වල විවිධ අපේක්ෂකයෝ යෝජනා කරන ඔබතුමීට අවස්ථාවක් දුන්නොත් කවුරුරේ යෝජනා කරන්න කවද හොඳයි කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ. දැන් මේනකොට ජනාධිපති වර්ණයක් ඉස්සරහා එනවා කියලා කතා වෙනවා. අවස්ථාවක් දුන්නොත් යෝජනා කරන්න හොඳ අපේක්ෂකේ කවද යෝජනා කරන්නේ? ඒක තමයි ඒ වෙලාවට තමයි ඉතින් තීරණය කරන්නේ. ඔය ඉන්න එක්කෙනෙක්වත් හොරු විතරයි. එක්කෙනෙක්වත් මේ අපේ මිනිහ උර මේ
සරලන විදිහට ජීවත් වෙන්න හොඳක් කරන්නේ. මොකද හිතන්නේ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයේ තෝරන්න අවස්ථාවක් දුන්න කවුරු ඉන්නවද? එහෙමයි කියලා විශේෂ පුද්ගලයන් නම් නැහැ ඉතින් තාම රටේ. අපි මේ කතා කරමින් ආවේ මේ වෙනකොට අපේ රටේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඔබතුමාට දැනෙන හැඟීම මොකද්ද? රට කොතනද තියෙන්නේ මේ වෙනකොට? රටක් නම් නැහැ දැන් අපිට නේ. ඔබතුමාට අවස්ථාවක් දුන්නොත් ජනාධිපති අපේක්ෂකේ කියෝජනා කරන්න. කාවද යෝජනා කරන්නේ? මම නම් හොඳයි කියන්නේ මහින්ද මහත්තයා. මහින්ද මහත්තයා රට වැඩක් කරා, යුද්ධේ නැති කරා. ඒ ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ අපේ සිංහලෙන්ට තේරෙන්නේ නැහැ ඔක. ඈ සිංහලෝ කිය නමුදු මිනිස්සුනේ. අද කරන දේ හෙට මතක නැහැ. විශ්වාසයෙන්ද කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ආවොත් මේ රට හදයි කියලා? අනිවාර්යෙන්ම. ඒක අනිවාර්යෙන්ම වෙනවා. රට වැඩක් කරානේ මිනිස්සු. යුද්ධ නැති කරේ නැහැනේ. අවුරුදු 17ක් 18ක් යුද්ධෙදී වුණා. එදිකනේ මාත් යුද්ධෙන් හොඳට බට ගෑවා. බටකා ඔබතුමා කියන්නේ යුද්ධෙත් එක්ක මොකද ඒ සම්බන්ධය? නාවික හමුදාවේ සේවය කරේ. වපුනරින් 1994 යුද්ධ වෙලාවේදී වපුනරින් වලට ගහනකොට මාත් එහෙම බේරලා ආවේ. එලෝ එලෝ ගැහුවේ අපිට එල්ටිටි. එහෙම කාලෙක එහෙම මෑවල තමයි. අපි මේ කතා කරන්නේ රණවිරුවෙක් එක්ක. දැන් තමයි අපි ඒ කාරණාව දන්නේ. අපි අපේ හදවතට දැනෙනවා ඒ කාරණාව. අපි ඔබතුමාට ගරු කරනවා. අපි බලමු. මේ තමයි ජනතාවගේ මතය. මොකද වෙන්නේ කියලා අපි බලාගෙනමු. බොහොම ස්තුතියි ඔබතුමා. ගැම්බ සිනමා. නල්ලට එහාගේ